आता ते एवढं किंवा मग एवढं पण सगळं देणार ना. දැන් පාඩම් ඉගෙන ගන්න මේ ඉස්සරහට යනවා නේ. ඔව් මම යනවා යන ගමන්. Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද හැමෝටම හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා නේද? ඉතින් ඔන්න අද මම day vlog එකක්. ඔව් මේක day vlog එකක් වගේ තමයි. අද දේවලොක් එකක් කොන අරගෙන ආවා. දේවලොක් එකක් කියන්නේ කොහම හරි උදේ නැගිටිටලා මම 10 විතර බස් කරලා ගලලා දැන් අපි යනවා මායි අයියා යනවා වන් ගෝල් ෆේස් එක පැත්තට. ඉතින් අද ඔයගොල්ලෝ අඳුරන දෙන්නෙකුත් එනවා. බ්ලොග් එක ඉවර වෙනකන් බලන්න. මම හිතන්නේ තම්බ්ලේන් එකෙන් දැකලා ඇති. මම තම්බ්ලේන් එක හදලා නේ දැකලා ඇති. ඉතින් එහෙනම් ඉතින් අපි යමු. අද මේක තමයි අරගෙන යන්නේ. මේක නම් කලින් දාලා ඇති. මම මේක ගත්තේ කුල් පෑන්ට් එකෙන්. This one මම මෙන්න මේක දාගෙන යනවා. මට මේක එව්වේ මේක මාර ලස්සනයි මේ බෑග් එක. බෑග්ස් ගොඩක් තියෙනවා. මට කලර්ස් වලින් ගොඩක් ආව. මම බොක්ස් එක මෙන්න මේක ගත්තා. මේක යන හින්දා තව කලර්ස් තියෙනවා පහක්. මම මේ කලර්ස් ටික ඔක්කොම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මට WhatsApp group එකේ ඉන්නවනම් ඔයගොල්ලෝ දැනටම දැකලා ඇති. මම WhatsApp group එකට හැමදේම අප්ඩේට් කරනවා. මම ඔයගොල්ලන්ට කිව්වා join වෙලා නැත්නම් දැන්ම ගිහලා join වෙන්න පල්ලෙහා link එක තියෙනවා. මට ඔයගොල්ලන්ට tag ගාලා මේ WhatsApp group එකට tag ගාලා ඔයගොල්ලන්ට අප්ඩේට් දෙන්න පුළුවන් සහ මම ඔය වොයිස් දාගෙන ඉන්නවා. මොකද මේ මම ගොඩක් වෙ ඉන්නේ WhatsApp එකේ හින්දා. හරි. මෙන්න මේ බෑග් එක තමයි මම දාගෙන යන්නේ. මේ බෑග් එක මම පෙන්නනවා ඔයගොල්ලන්ට. ලස්සනම ලස්සන අර දැන් දාන සයිට් ට්‍රෙන්ඩි බෑග් අන්නේ බෑග්ස්. මේ බෑග් එක මට එව්වේ එන්මාක් page එකේ. මේ බෑග් එකක ප්‍රයිස් එක දන්නවද ඔයගොල්ලෝ? මේ බෑග් එකේ ප්‍රයිස් එක රුපියල් 1350ට තමයි ඒගොල්ලෝ සේල් කරන්නේ. රුපියල් 1350ට මේ වගේ සයිට් බෑග් එකක් ඔයගොල්ලෝ හිතනවාද ගන්න පුළුවන් වෙයි කියලා. මම නම් ඇත්තටම මම දෙපාරක් බැලුවා ගිහලා 1350ද කියලා. මේ ඔව් මේ සයිට් බෑග් එක 1350යි. ඔයගොල්ලන්ට ගිහිල්ලා ගන්න පුළුවන්. මාරම ලස්සනයි සහ මාරම ක්වොලිටි. ඔයගොල්ලන්ට මේක මාර ක්වොලිටි. මේ අනිත් බෑග්ස් උත් එහෙමයි මාරම ක්වොලිටි. එතන කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. එන්මාක් page එකට ගිහිල්ලා හරි ඔයගොල්ලන්ට purchase කරගන්න පුළුවන්. නැත්නම් මම මෙතන කන්ටැක්ට් නම්බර් එක දානවා. කන්ටැක්ට් නම්බර් එකට දාලා ගන්න පුළුවන්. හරි අපිට ගහලා දැන් ready වෙමු. එමු මම ගොඩ කාලෙකින් ඔයගොල්ලන්ට get ready එකක් අරන් ආවේ නෑනේ. මගේ මෙතන පිම්බල වගේ දාලා තිබ්බා. මම රයිස් එකේ මේ මේවා කරලා දැන් කඩු වෙලා තියෙනවා. ඔගලත් කරන්න මේ දෙකම ඇප්ලයි කරමු. මට ඇත්තටම එක ලිප්ස්ටික් එකකින් මට සරියන්නේ නැහැ. මම ලිප්ස්ටික් දෙක තුනක්ම ගන්න. මම මාරාසානේ මේ කලර්ස් වලට මම අර මේ තොද්දු රොත්තු පාට මම එහෙම මට එහෙම සෙට් වෙන්නෙම නැහැ. මේ මම ගොඩක් ආසෙ මෙන්න මේ කලර්ස් වලට මේක දැන් ඉවර වෙන්නත් ළඟයි. ගෝල ගෝලම මේ අතත් එව්වා කිව්වා. මම එව්වට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේකෙත් මම අලි ගොඩක් ගන්න නැහැ. එහෙන් ගාලා මෙහෙම ඩොට් එක තියලා ආ ගන්නම්. එච්චේ සිම්පල් නේ. හරි මෙච්චරයි කරන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නෙමෙයි. අපි දැන් වන් ගෝල් ෆේස් එක පැත්තට ගිහිල්ලා මම යනවා ළමයි පික්සල් බූම් නේද? මොකක්ද අර නෙළුම් කුරුනේ නෙළුම් මේකේ තියෙන්නේ. නෙළුම් කුරුනේ නේද? කුරුනේ තියෙන අර පික්සල් එක බලන්න නම් මම ඒක බැලුවේ නැහැ. මේ මට ඒක බලන්න බැරි වුණා. ඒ හින්දා ඒක බලන්න යනවා. මම හිතන්නේ මේ YD NI කියවනේ ඉන්නේ YD කුමෝ. ඔයගොල්ලෝ YD ගේ බ්ලොග්ස් බලනවා ඇති. ගිහිල්ලා බලන්න මාර ෆනි. ඒගොල්ලෝ YouTube එකේ බ්ලොග්ස් කරනවා. ගිහිල්ලා බලන්න channel එක YD boy කියලා ඉන්නේ. ඔයගොල්ලෝගේ බ්ලොග්ස් මාර ෆනි. ඒගොල්ලෝ නම් ගිහිල්ලා තිබ්බා පික්සල් එකට. මට යන්න බැරි වුණා. දැන් මායි අයියත් එක්ක යනවා. බලමු ඒගොල්ලෝ සමහර කිට එයිද නැද්ද දන්නේ නැහැ. ඒගොල්ලෝ ගිහිලා තියෙන හින්දා නැති වුණොත් මායි අයියයි හරි යනවා ඒක බලන්න. මට මාර ආසයි ඒක බලන්න යන්න. අර වීඩියෝස් වලට තියෙන හින්දා මට බලන්න ආසයි. මම ඇත්තම එක වීඩියෝස් වල වගේ මේක තියනවාද කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. හරි එහෙනම් ඉතින්
යමත් එක්ක මෙහෙම තමයි යන්නේ. එරන් ඉතින් අපි බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. එනකන් යමත් එක්ක. හරි ඉතින් එහෙනම් යන් මේ ගත්තේ කප් කේක්. කලින් බ්ලොග් එක බලලා ඇති මට කේක් වගේක් ආව පේජ් එකකින්. මේ වීඩියෝ එක දැකවිලා ඉඳන් අපේ කුමුට කේක් දොළ දුකක් ඇවිල්ලා එනකොට අරන් එන්න කිව්වා. මං ඊට පස්සේ යාටත් එක්ක දාගත්තා. හරි එහෙනම් අපි දැන් යන් වන් ගෝල් ෆේස් එකට. මේ වීඩියෝ ක්ලිප් එක මම WhatsApp channel එකට දාන්න ගත්ත එක මං ආයි මේකටත් දැම්මා. හරි අපි ආවා. කොහොම හරි අපි මුලින්ම ආවා. වයිඩි කුමු ටිකක් පරක්කු වුණා. එහිඳා මායි අයියායි පොඩ්ඩක් ෂොපින් කරන්න වගේ ගියා. අයියා නම් ගත්තා, මම නම් ගත්තේ නැහැ. ඇත්තටම වන් ගෝල් ෆේස් එකේ නීල්ස් ටෝ එක හෙව්වා, හෙව්ව මට හම්බුනේ නැහැ. එහිඳා මං ඒක අතෑරලා දාලා අපේ අයියාත් එක්ක ගියා අයියට ඇඳුම් වගේක් ගන්න. අපි කූල් පෑන්ට් එකට වෙලා ඉන්නකොට තමා මේ ගොල්ලෝ ආවේ. ඒ දෙන්නව නම් ඔගොල්ලෝ දන්නව ඇති, මං අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉතින් මේගොල්ලෝගේ බ්ලොග්ස් එකත් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න YD Boy channel එකේ ඇති. හරි ඉතින් අපි මෙතනට ආවේ පොඩි වැඩ වගේක් කරන්න. මායි YD ගත්ත එක වගේම දෙයක්. ඒක ගැන මම පස්සේ අප්ඩේට් එකක් දෙන්නම් ඕගොල්ලොන්ට. අපි ඊට පස්සේ මෙතනට ආපු වැඩේ කරලා අපි ගියා කෑම කන්න. කෑම කන්න නෙමෙයි අපි ගියේ, මං ගෙනාපු කප් කේක් එක කන්න ගියා. අර වන් ගෝල් ෆේස් එකේ තියෙනවනේ ඉඳගන්න තැනක්, අන්න එතනට තමයි අපි දැන් මේ යන්න හදන්නේ. කණ්ණාඩි දැක්කොත් ආයේ කියන්න දෙයක් නෑනේ. මම දකින දකින කණ්ණාඩියට ගිහලා ෆෝන් එක අල්ලනවා. ඒක දැන් මට පුරුදු වෙලා තියෙන්නේ. හරි අපි දැන් යන් මේ කප් කේක් එකේ රස බලන්න. අපි කිව්වේ මම නෙමෙයි YD කුමුයි තමා මේක කෑවේ. හරි අපි දැන් මෙතන කප් කේක් කාලා අපි දැන් යනවා TikTok එකක් කරන්න. මට නෙමෙයි YD-ට. අපි දැන් මේ ලයිටින් තියෙන ප්ලේස් එකක් හොයාගෙන තමා මේ අපි කට්ටිය ඇවිද ඇවිද යන්නේ. කොහොම හරි හම්බුණා. මම ඔයගලොන්ට පොඩි කොටසක් වගේ දාන්නම්. අපි යනවා දැන් YD-ට TikTok එකක් කරන්න. අදද අපේ අයියා මගේ වැරටි කියවෙනකන් ඉන්නවා. එයා එක්ක තමා මම යන්නේ හැම තැනම. නැත්තම් ඉතින් ගෙදරින් යවන්නෙත් නැහැ. අපේ අයියා මගේ වැරටි කියවෙනකන් එයා ඔහේ ඉන්නවා. හරි ඊට පස්සේ අපි ගියා පල්ලෙහාට කන්න. කන්න කියන්නේ ලොකුවට කෑවේ නෑ. මං ගත්ත මෙතනින් මගේ ඔලිව් එක ඉවර වෙලා තිබ්බා. එකයි මම මේ හතර දිනාට කූල්ෆි ටිකක් ගත්තා. හරි අපි දැන් ආවා මෙතනට කන්න. මෙතනින් අපි ගත්තා පීසස් ස්ලයිඩ් දෙකයි ගත්තේ. අපි යාළුවෝ දැන් අර ප්‍රීමස්මෙන් තමා අපි ආශ්‍රය කරන්නේ. ඇයි එහෙම අපි ආශ්‍රය කරන්නේ? කේලවල ගියා. අර ප්‍රීමස්මෙන් ආශ්‍රය කරන්නේ මේ. අපිට හොඳ පාඩම් ඉතින්. අපි දැන් පාඩම් ඉගෙනගෙන මේ ඉස්සරහට යනවා නේ. ඔව්. මම යනවා. හරි ඉතින් මම පොඩි දෙයක් ඔගලොත් එක්ක ෂෙයා කරගන්නවා කියලා හිතුවා. එහෙමයි. අපි කලින් ආශ්‍රය කරපු යාළුවෙක් කියලා ගන්නකෝ. ඒ කෙනා ආශ්‍රය කරන හොඳම යාළුවා ගැන ඔයත් එක්ක ඇවිල්ලා එක එක කතා කියනවා නම් එතන තමයි ඔයා එයාව ආශ්‍රයෙන් නතර කරන්න ඕන හොඳම වෙලාව. මොකද
එයාගේ හොඳම යාළුවන්ටත් එයා එක එක තැන්වල කතා කියනවා නම් ඔයා ගැන එක එක තැන්වල කතා කියන එක එයාට මහලොකු කජ්ජක් නෙමෙයි. ඉතින් අන්න ඒ දේ තමයි අපිටත් උනේ. මම නම් අදටත් ඒ වගේ අයට අනුකම්පා කරනවා. අපේ තත්ත්වෙට එන්න බැරි හින්දා නෙවෙයි අපිට අනම්මනම් කියන්නේ හින්දා අනුකම්පා කරගෙන ඉමු. ඕගොල්ලන්ට ඇඩ්වයිස් එකක් දෙන්නේ කවුරු හරි පුද්ගලයෙක් යාළුවෙක් ඉදිරියේ ඔයගොල්ලෝ ආශ්‍රය කරනවා නම් අර කිව්ව විදියට ඒ දේවල් වෙනවා නම් අනිවාර්යෙන් ඔයා ගැනත් නොකරපු දේවල් පටේටම කියලා ඇති. ඒ හින්දා ඒ වගේ පුද්ගලයන්ව ඔයගොල්ලන්ගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. ඒ ගැළපෙන්නේ නැති අයව අනුකම්පා කරලා අපි ආශ්‍රය කරන්න ගියාම අපිට ඇත්තටම ඔය වගේ දේවල් වෙනවා. හරි, ඉතින් ඒකත් කියන ගමන් අපි කාලා ඉවරයි. අපි බොන්නේ නුදු ගන්න. ගන්න මම ගිරේ. අයිය බයි ය. පෙපා බයි. මේනා රහයි ගියා. යනවා කිව්වට අපි නම් ගියේ නෑ. වයිඩී කුමොයි ගියා, ඒ දෙන්න ගියා. මොකද ඒ දෙන්න පික්සල් බ්ලූම් එකට ගිහිල්ලා තියෙනවා. මායි අයිය ගිහිල්ලා තිබ්බේ නෑ. එහින්දා අයියයි මායි හිතුවා ගිහිල්ලා බලලා මෙහෙමම ගෙදර යන් කියලා. දැන් අපි ආවා මෙතන. ටිකට් එක රුපියල් 350යි. දැන් ඕගොල්ලොන්ට මට ලැබුණ අත්දැකීම තමයි මම කියන්නේ. මම මේක මගේ වට්ස්ඇප් channel එකේ නම් දැම්මා. 10ට ගියොත් ලොකු දෙයක්. පට්ට පෝලිමක් තිබ්බේ. දෙ දෙනෙක් ඇතුළට දාන්නේ නෑ. මං හිතන්නේ ඒ හින්දාද කොහෙද පෝලිම. කොහොමරි මම අයියට දෙතුන් පාරක්ම කිව්වා. අනේ අයිය යන් 350 පැත්තකට දාලා යන් කියලා. අපේ අයිය රෑ ඉන්න ටිකට් ගත්ත එක ඉන්න කිකි හිටියා. තමා පළවෙනි සෙෂන් එක. ඇත්තටම මම මේක ගොඩක්ම බලන්න එන්න කියන්නේ පොඩි ළමයිට. ඒ කියන්නේ චූටි බබාලට. පොඩි ළමයිට නම් ගොඩාක් වටිනවා. පොඩි ළමයිට කියනවා ඉස්කෝල යන ළමයිට එහෙම ගොඩාක් වටිනවා. මට මෙතනට 150ක් වගේ රිව්යු එක දෙන්න පුළුවන්. ඒ 150ක් දෙන්නේ මම තුන්වෙනි සෙෂන් එකේදී. මේ දින්නේ මේක තමයි තුන්වෙනි එකට අන්න තියෙන තැන. මේ ටික නම් ලස්සනයි ඇත්තටම. මෙතනට ගිහාම අර ලස්සන අපිට ෆොටෝස් වීඩියෝස් එහෙම ගන්න පුළුවන්. අයියත් කෝකෙටත් තයිල වගේ මම කරන්න කියන්නේ ඔක්කොම කරනවා. අනේ අයිය මගේ මේ කරා දෙන්න, අනේ අයිය මගේ මේ කරා දෙන්න කියනකොට අපේ අය අරන් දෙනවා. ඇත්තටම ඉතින් ඒ වගේ අයලා වාසනාවක්. අයිය මේක බලනවා නම් අපේ අය දැන් හද්ද උඩ ඉන්නේ. කරුණා කරලා බහින් එච්චරයි. අගේ කරන්න ඕන නැතන මම අනිවාර්යෙන් අගේ කරනවා. ආ මෙතන මේ සත්තු උඩ පයින් ඔය ඔතන තියෙන පා ගන්න තැනක්. අන්න ඒ ටික පෑගුවාම මෙන්න මේ සත්තු උඩ පයින්. අනේ ඇත්තටම පොඩි බබාලා ඉන්නව නම් අරන් යන්න. මෙතන මාරම ඒගොල්ලන්ට වටිනවා. මේ ඉන්න පොඩි අයටත් කියන්න ඕන යන්න කියලා මෙතනට. මාරම ලස්සනයි. කොහොමෙන් කොහොම හරි මාර්ම මහන්සි වෙලා ඉන්නේ. දැන් මාහි අයියායි පට්ට තිබහේ හිටි අපි දෙන්නා. එතන තිබ්බා නෙළුම් කුළුනේම ඔය ෂොප්ස් තියෙනවනේ. මෙතනට ගියා. මෙතන බබල් ටී එකක් උනේ රුපියල් 1500යි. හැබැයි තිබ්බ බබල් නම් මම අර ආස බබල් එක නෙමෙයි. උරාට තිබ්බ තිබහට බිව්වා. හැබැයි 1500 නම් ලාභයි මෙතන. මොකද සමහර තැන්වල 2000ක් එහෙම වෙන හින්දා. උරාට වෙනදි මගේ මූණ දැන් නිකන් අර අපායට ගහපු කැලෙන්ඩරයක් වගේ පට්ටම මහන්සියයි. දවසම එක එක ඒවා කරගෙන හිටියේ. හරි, ඉතින් ඔහොම තමයි මගේ අද දවස ඉවරුනේ. දැන් කොමලි රෑ 8යි වගේ වෙන්න ඇති. අයයයි ටග් ගාලා එහෙමම ගෙදර ගියා. ඉතින් අපි ගත්ත බබල් එක. එහෙනම් ඉතින් අදට බ්ලොග් එකේ ඉවරයි. සබ් channel එකට join වෙලා නැත්නම් දැන්ම ගිහලා join වෙන්න. subscribe කරන්න අමතක කරන්න එපා. පරිස්සමින් ඉන්න. තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙමු. Bye guys.